අපි වාකරේ මොඩර්නයිසේෂන් ප්‍රොජෙක්ට් එක යටතේ කොලකැකිරි ව්‍යාපෘතිය පටන් ගත්ත 2018 ෆාමස්ලා 55 දෙනෙක්ගෙන් අක්කර 50ක් තමයි ඉස්සෙල්ලම වැව්වේ. ඒතර මේ අක්කර 50 වවනකොට අපිට ගොඩක් චැලෙන්ජස් ඒ කියන්නේ අභියෝග තිබුණා. මොකද අනිත් ඒරියාස් වල එහෙම නැත්නම් අනිත් ප්‍රදේශ වල අපි වවපු කිව්කම් බැත්තරම කළේ රිච් ඇන් ෆරෝ සිස්ටම් එකට. ඒ වෙලාවේදී අපිට ගොඩක් අඩු අස්වැන්නක් තමයි අක්කරකින් ලබා ගන්න පුළුවන් උනේ ෆාමස්ලට එහෙම නැත්නම් අපේ ගොවි මහත්තුරුන්ට. දැන් මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තට පස්සේ අපි ඉන්ට්‍රොඩියුස් කරන්න අදහස් කළා. එහෙම නැත්නම් අඳුන්වා දෙන්න අදහස් කළා. ඇත්තටම ස්ප්‍රින්කල් සිස්ටම් ඒ කියන්නේ විහිදුම් ජල ක්‍රමයක් අපි ෆාමස්ලට ඉන්ට්‍රොඩියුස් කරන්න අදහස් කළා. ඒකට ගොඩක් උදව් කළේ අපිට මොඩර්නයිසේෂන් ප්‍රොජෙක්ට් එකේ. ඒපා ඒගොල්ලන්ගේ ඉන්න හොඳ එමිනන්ට් පැනල් එකක්, එමිනන්ට් ටීම් එකක්. ඒගොල්ලෝ ඇවිල්ලා කෙලින්ම ඩිසයින් කළා මේ ප්‍රොජෙක්ට් එක. 2018 පාමස්ලා 50 දිනකින් පටන් ගත්ත ප්‍රොජෙක්ට් එක. ඊට පස්සේ 2019 වෙනකොට අපිට පුළුවන් වුණා අක්කර 400ක් දක්වා ප්‍රමාණයකට වැඩි දියුණු කරන්න. ඊට පස්සේ 2020 වෙනකොට අපි ඇත්තටම අක්කර 500ක් දක්වා මේක ව්‍යාප්ත කළා. මේ ප්‍රොජෙක්ට් එකේ තියෙන ඉතාමත්ම සුවිශේෂ ලක්ෂණය තමයි අනිත් ප්‍රදේශවලින් අපිට හම්බ වෙන්නේ ඇත්තටම ඇවරේජ් ඊල්ඩ් එක. එහෙම නැත්නම් සාමාන්‍ය අස්වැන්න අක්කරකින් ලැබෙන සාමාන්‍යයෙන් කිලෝ 6000ක් විතර. නමුත් මේ ප්‍රොජෙක්ට් එකේ සාමාන්‍ය අස්වැන්න එහෙම නැත්නම් ඇවරේජ් ඊල්ඩ් එක අපිට 12,000 මෙට්‍රික් ටන්ස් දක්වා යන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි මේ ප්‍රොජෙක්ට් එක අපි පටන් ගන්නකොට මේ ඒරියා එක අපි බැලුවෙන් පස්සේ මේ වාකරේ ඒරියා එකේ 53%ක් අතරම විඩෝස්ලා හිටියා. මොකද මේක සම්පූර්ණයෙන්ම යුද්ධෙන් අතරමං වෙච්ච ප්‍රදේශයක් වෙලා තිබුණේ. ඒගොල්ලන්ගේ එකම ආදායම එහෙම නැත්නම් ඉන්කම් එක උනේ ෆිෂින්, ඒ කියන්නේ මාළු අල්ලන එක. ඒගොල්ලෝ ඇග්‍රිකල්චර් ගැන වැඩි දැනගෙන හිටියේ නැහැ. එහෙම නැත්නම් ඇග්‍රිකල්චර් කලින් කළා ඒවත් අතහැරලා තිබ්බා. මොකද හේතුව යුද්ධ නිසා. මේ ව්‍යාපෘතිය පටන් ගත්තට පස්සේ ව්‍යාපෘතිය හරහා අපිට පුළුවන්කම ලැබුණා සම්පූර්ණම කෘෂි නවෝදයක් ඒ ප්‍රදේශය ඇති කරන්න, මිනිස්සුන්ව කෘෂි කර්මාන්තයට යොමු කරන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි මේ ප්‍රදේශයට අපි යනකොට තිබුණු ලොකුම බලපෑම තමයි තරුණ අය, එහෙම නැත්නම් යං අය ඇග්‍රිකල්චර් වලට, එහෙම නැත්නම් කෘෂිකර්මයට පෙළඹෙන ප්‍රමාණය ඉතාමත්ම අඩු වෙලා තිබුණේ. නමුත් මේ ප්‍රොජෙක්ට් එක හරහා මේක මොඩර්නයිසේෂන් ප්‍රොජෙක්ට් එක, ඒ කියන්නේ ඇත්තටම නව ක්‍රමෝපායන් අඳුන්වා දීම නිසා අපිට පුළුවන් වුණා ඒගොල්ලන්ව ආකර්ෂණය කරන්න තරුණ පිරිස කෘෂිකර්මය සඳහා. ඒක තමයි ලොකුම වෙනස අපි කරපු මේ ප්‍රොජෙක්ට් එක හරහා. ඊට අමතරව මේ ප්‍රදේශයේ සම්පූර්ණයෙන් අපි ගොඩක් දුරට පවර්ටි එලිවේෂන් කියන එක, يعني දුප්පත්කම නැති කරන්න මේ ප්‍රොජෙක්ට් එක අපිට උදව් ගොඩක් දුරට. ඒ වගේම තමයි මට කියන්න අවශ්‍ය වෙන්නේ මේ ප්‍රොජෙක්ට් එක හරහා අපි ගුඩ් ඇග්‍රිකල්චර් ප්‍රැක්ටිස්, ඒ කියන්නේ හොඳ ක්‍රමෝපායන් කොහොමද කෘෂිකර්මය අපි ජාත්‍යන්තර මට්ටමට ගෙනියීම සඳහා කළ යුතු වන ක්‍රමෝපායන් අඳුනලා දෙන්න මේ ප්‍රොජෙක්ට් එක හරහා අපිට පුළුවන්කම ලැබුණා. ඒකම අද වෙනකන් 2018 ඉඳන් 2022 මේ අද වෙනතුරු අපි ගත්තොත් එහෙම මේ ප්‍රොජෙක්ට් එක හරහා අපි ඒ ප්‍රදේශයේ ෆාමස්ලට මිලියන 220ක මුදල් ඩිස්ට්‍රිබියුට් කරලා තියෙනවා. එහෙම නැත්නම් බෙදා හදා දීලා තියෙනවා ඒගොල්ලන්ගෙන් කැකිරි, අපි කොළ කැකිරි එක මිලයට අරගෙන. ඊළඟ ඉතාමත්ම වැදගත් කාරණය තමයි මේ ප්‍රොජෙක්ට් එකෙන් මේ ෆාමස්ලට සිද්ධ වෙච්ච මේගොල්ලන්ගේ ජීවන රටාව සම්පූර්ණ, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ දූ දරුවන් එඩියුකේෂන් එකට ගොඩක් වෙලාට යොමු වුණා. ප්‍රොජෙක්ට් එක හරහා අපි මගත කළේ මේගොල්ලන්ට සිංහල ඉගැන්වීම, මේගොල්ලන් දරුවන්ට සිංහල ඉගැන්වීම අපි පටන් ගත්තා. මේ නිසා මගත උනේ ඇත්තරම කලින් තිබිච්ච එත්නික් ඉෂු එක, ඒ කියන්නේ අපේ ජාති දෙකක් අතර තිබුණු පොඩි පොඩි ගැටලු, එහෙම නැත්නම් කොමියුනිකේෂන් නිසා ඇති වෙච්ච තිබුණු ප්‍රොබ්ලම්ස් ඔක්කොම අපි මගත කරේ එලිමිනේට් කළා මේ ප්‍රොජෙක්ට් එක හරහා. ඒ නිසා මේ ප්‍රොජෙක්ට් එක ඇත්තරම සෝෂල් පැත්තෙන් ගොඩාක් ලොකු කන්ට්‍රිබියුෂන් එකක් දීලා තියෙනවා මේ වාකරේ ප්‍රදේශයට. ඒකම තමයි නැවත නැවතත් මේ ෆාමස්ලා තව තවත් අපිට එකතු කරගන්න උදව් වෙනවා මේ ප්‍රොජෙක්ට් එක අනාගතයේදී. වෙන්න නම් ඇත්තටම කොලකැකිරි කොහොමද ජාත්‍යන්තර වෙළඳපළට යන්නේ කියලා ෆාමකෙන් එහෙම නැත්නම් ගොවි මහතුරෙන් ගත්තට පස්සේ එක්තරා ප්‍රොසෙස් එකක්, එහෙම නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලියක් තියෙනවා. ඒකට අපි කියන්නේ ෆර්මන්ටේෂන් කියලා. මේගොල්ලන් දකින්නේ ඇත්තටම ෆර්මන්ටඩ් වෙච්ච කැකිරි ෆාම් එකෙන්, එහෙම නැත්නම් ගොවිපලෙන් ගේනකොට තද කොළ පාටයි. නමුත් ෆර්මන්ට් වුණාට පස්සේ මේක හරිතප්‍රද ෆික්ස් වෙන නිසා මේ කලර් එක තමයි එන්නේ. ඊට පස්සේ මේ ගෙඩිය අපි මොකද කරන්නේ, මේක ඇත්තටම ලුණු වල දාලා තියෙන්නේ, ලුණු වල තමයි අපි ෆර්මන්ටේෂන් එක කරන්නේ. මේ ගෙඩිය ඊට පස්සේ අපි මොකද කරන්නේ, ගේනවා ෆැක්ටරියට. ගෙනල්ලා ඇත්තටම ස්ලයිස් වලට මේ පරිවර්තනය කරනවා ස්ලයිස්. ඒතකොට ඇත්තටම මේක ජාත්‍යන්තර වෙළඳපළට යන්නේ මෙන්න මේ ආකාරයට තමයි. මේක අපි සාමාන්‍යයෙන් සැලකිත ප්‍රමාණයක්, ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ ජපානයේ තියෙනවා 3700ක් මැක්ඩොනල්ඩ් විතරක් රෙස්ටුරන්ට්, ඒගොල්ලන්ගේ 70%කටම සප්ලයි කරන්නේ, නැත්නම් සපයන්නේ අපි තමයි. මේක තමයි යන්නේ බර්ගර් වලට යන ස්ලයිස් එක.
මේ නිෂ්පාදනය අපේ ඇත්තරම අලුත් නිෂ්පාදනයක් වෙළඳපොළට අඳුල දීපු මේක වැඩියෙන්ම දැන්ට අලෙවි වෙන්නේ එංගලන්තේ නැත්නම් UK මාකට් එකේ මේකෙදි අපි කරන්නේ ෆර්මන්ටඩ් කියුකම්බර් නෙමෙයි එහෙම නැත්නම් කොළ කැකිරි නෙවෙයි මෙතෙන්දි කොළ කැකිරි ඇත්තරම ෆ්‍රෙෂ් ෆිටින් ඒ විදියටම ගෙනල්ලා ෆැක්ටරියේ ස්ලයිස් වලට පරිවර්තන කරලා ඊට පස්සේ අපි පැක් කරනවා මේක ඇත්තටම සෑන්ඩ්විච් ස්ලැබ් කියලා ඒගොල්ලන්ගේ සෑන්ඩ්විච් හදන්න තමයි මේක පාවිච්චි කරන්නේ ඒතර පෞගිය වර්ෂ තුන අපි කන්ටේනර්ස් 10ක් මේක නැවගත කරලා තියෙනවා 16ක් නැවගත කරලා තියෙනවා අපි බලාපොරොත්තු වෙනවා මේ නිෂ්පාදනයත් ගොඩක් දුරට වැඩි ප්‍රමාණයකින් නැවගත කරන්න ඉදිරි අවුරුදු තුලදී